මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න. පහල තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් වේවා. ඉතින් මම පොඩි වීඩියෝ එකක් කරන්න කියලා තමයි ආවේ. තෙල් සම්බන්ධව මම ගත්ත තෙල් එකේ මට ලැබුණු ප්‍රතිඵල ටික අපේ යාළුවන්ට පොඩි පණිවිඩයකින් දෙන්න තමයි විදිගත් කරන්නේ. ඉතින් ඉස්සලම දිනේස් මල්ලිට ගොඩාක් පිං ගොඩක් ස්තුති මල්ලි ඔයාට. ගේම මේ තෙල් එක අපිට හඳුන්වා දුන්නේ නංගිටත් ගොඩක් ස්තුති, ගොඩාක් පිං නංගි ඔයාටත්. ඉතින් මේ තෙල් එක ඉස්සලම ගාල ප්‍රතිඵල කීවේ අපිට ඒ නංගි තමයි. ඒ නංගි තෙල් ගාලා යට හොඳ ප්‍රතිඵල ලැබිලා ඉතින් එහෙම අපි හැමෝම දැනුවත් කරා මේ තෙල් එක හොඳයි අරගෙන ගන්න කියලා. අපිත් දිනේස් මල්ලිට කියලා තෙල් ගෙන්න ගත්තා. ගොඩක් අය මේ තෙල් එක ගෙන්නගෙන ගාලා තියෙනවා. ඉතින් මමත් දිනේස් මල්ලිට මැසේජ් එකක් දාලා තෙල් බෝතල් දෙකක් ගෙන්න ගත්තා. මේ එක බෝතලයක්, මේකේ දැන් භාගයක් විතර මම ගාලා තියෙන්නේ. දැන් සති දෙකකටත් වැඩි පාවිච්චි කරලා. ඉතින් ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා. මගේ තව එක බෝතලයක් තියෙනවා, කඩලත් නැහැ ඒක. ඉතින් ඇත්තටම මේ තෙල් එක ගැන කියනවා නම් මේ තෙල් එක හරියට සාර්ථකයි, 100%ක්ම සාර්ථකයි. මගේ කොණ්ඩ යන එක සම්පූර්ණයෙන්ම නතර වුණා. ගොඩක් හොඳයි ඇත්තටම. මට ලැබිච්ච ප්‍රතිඵලය තමයි මගේ කෙස් ගොඩක් ගැලවුණා, අහුරු පිටින්ම ගැලවුණේ ඇත්තටම කියනවා නම්. මීට වැඩි මයි කොණ්ඩේ දිගට තිබ්බා, ඔක්කොම ගියා. ගිහිල්ලා තමයි මේ තියෙන්නේ, චුට්ටක් ඉතුරු වෙලා. දැන් ගස් කීපයයි එකක් තියෙන්නේ, බොහොම පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් මේ ටික තමයි දැන් ඉතුරුලා තියෙන්නේ. මේත් මං කැපුවා, කපලා තමයි මෙච්චර ප්‍රමාණය කපලා අයින් කරා. අයින් කරලා තමයි මම තෙල් ගාන්න මුලින්දලම පටන් ගත්තේ. ඉතින් ඇත්තරම කොණ්ඩේ හරීම සිනිඳුයි, හරීම සිනිඳුයි. අදනාල කොණ්ඩේ දැන් වේයිලා තියෙන්නේ. හරීම සිනිඳුයි කොණ්ඩේ, සැහැල්ලුයි ඔළුවටත් ඇත්තටම. ඉතින් දැන් කෙස් යන එක නම් නතර වුණා ඇත්තටම. කියනවා නම් කෙස් මේ පොඩි පොඩි ගස් මේ මෙහි ඇදිලා තියෙන්නේ, පොඩි පොඩි ගස්. නැත්තම් මෙහි මම මෙහෙම කරාම මේ හරියෙන් ඔළුව හොඳට තට්ටේ පේනවා, තට්ටේ පෑදිලා වගේ තිබ්බේ. එහෙම දැන් නැහැ, මෙහෙම පේන්නේ නැහැ. දැන් චූටි චූටි ගස් තියෙනවා ඇදිලා. ඉතින් ඇත්තටම අපිට ගිය කොණ්ඩේ නැවත බවා ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඇත්තටම අතිසාර්ථක තෙල් එකක් මේ තෙල් එක. මේක තමයි මල්ලි ගෙනල්ලා දුන්නේ, එනංගි හඳුන්වා දීපු තෙල් එක. ඉතින් තෙල් එක සම්බන්ධව කියන මට එකයි කියන්න තියෙන්නේ. මට ඉතින් වෙන ඔළුවේ කැක්කුම් එහෙම සෙම්ම ඒ වගේ වෙන කිසි ලෙඩක් මට නැහැ. ඒ දේවල් නැහැ. මට තියෙන එකම ලෙඩේ මේ කෙස් යන එක. එහෙම තියෙනවද දන්නේ නැහැ, එහෙම මම බලලත් නැහැ, දැනගන්න නැහැ. ඉතින් කොහොම හරි දැන් කෙස් යන එක මට අඩු වුණා, හොඳටම අඩු වුණා. 100%ක්ම වගේ අඩුයි ඇත්තටම කෙස් යන එක. ඉතින් මට හරිම සතුටුයි, හරිම සතුටුයි. ඉතින් කෙස් ටික යෑම නතර වුණා කියන්නේ හරිම සතුටුයි, හොඳ ප්‍රතිඵලයක් ගත්තා අපි. මම ඔයාලටත් කියන්නේ මේ තෙල් එක ගෙන්නගෙන දිනේස් මල්ලිට මැසේජ් කළා තෙල් එක ගෙන්න ගන්න, ගෙන්නගෙන ගාන්න. ගාලා ඔයාලට ලැබෙන ප්‍රතිඵලක් අපිට පුංචි වීඩියෝ එකකින් මැසේජ් කරන්න. ඉතින් ඇත්තටම හරිම සතුටුදායකයි. ඉතින් එනංගිටත් ගොඩක් පිං ඇත්තටම. ඉතින් දිනේස් මල්ලි ගැන කියනෝ නම් මට කියන්න තියෙන්නේ ඇත්තටම කුවෙට් එකේ වන අපි හරිම වාසනාවන්තයි. මොකද කුවෙට් එකේ අපි ඇත්තටම හරිම අසරණයි. කුවෙට් එකේ අපි අසරණයි කියන අපි විතරන්නේ, මැද පෙරදිග ගැන හැමෝම අසරණයි.
අපිට කවුරුත් නැහැ. ඒත් නමුත් අපිට කුවෙට් එකේ අපි අසරණ නැහැ. දැන් කාත් කවුරුත් නැහැ කියලා දුක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපිට දැන් දිනේස් මල්ලි ඉන්නවා. අපිට මේ යම් දෙයක් ගන්න ගන්න ඕන නම් සෙට් කර සැනින් අපිට ඒ සියලු දේ එයා අපේ දෙක තුල ළඟට ගෙනල්ලා දෙනවා. ඇත්තටම අපි හරිම වාසනාවන්තයි. අපි අසරණ වෙලා නැහැ. දැන් අපිට හරි සතුටුයි. ඉතින් මේ මල්ලිගේ මේ සේවාව අපිට කරන උතුම් සේවාව අපි හරි හදවතින්ම අගය කරනවා. ඉතින් මෙහෙම සේවාවක් කරන සහෝදරවරු හොයාගන්නත් හරි අමාරුයි. ඇත්තටම ඉතින් මට කියන්න තියෙන්නේ දිනේස් මල්ලිට කෝල් ගන්න එපා කවුරුවත්. එයා ඉල්ලීමක් කරනවා කෝල් ගන්න එපායි කියලා. ඉතින් කවුරුත් කෝල් ගන්න එපා. එයාට මෙසේජ් කරලා ගෙන්න ගන්න අවශ්‍ය දේ ගෙන්න ගන්න. මම හිතන්නේ හුඟක් සහෝදරිවරු කෝල් කරන්න මෙසේජ් කරන්න ආවෙන්නේ. ඉතින් ඒ වගේ මෙසේජ් කරලා අවශ්‍ය දේ මෙසේජ් කරලා ගි කියලා ගෙන්න ගන්න. තෙල් විතරන්නේ මේ ආවෙන දේ වෙන අවශ්‍ය දේවලුත් අපිට ගෙනල්ලා දෙනවා. ඉතින් මම කියන්නේ තෙල් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් දිනේස් මල්ලිට මෙසේජ් කරලා තෙල් ටික ගෙන්නගෙන පාවිච්චි කරන්න. පාවිච්චි කරලා ගාලා ඔයාලගේ ප්‍රතිඵලක් පුංචි වීඩියෝ එකකින් අපිට දැනුම් දෙන්න. ඉතින් ඔයාලා නැවතත් මම අර නංගිව ආදරෙන් මතක් කරනවා. එනම් පිට ගොඩාක් ස්තුතියි ගොඩක් පින් නංගිවට. ඒ වගේම දිනේස් මල්ලිත් හදවතින්ම පින් දෙනවා. හදවතින්ම ස්තුතියි. ඉතින් කියානිම කරන්න බෑ. ඇත්තටම සතුටුයි. ඔයාගේ වීඩියෝ හැමදාම අපි බලනවා. මේ වීඩියෝ බලන වෙලාවේ යටින් ලියලා තියෙන ඒවා දැක්කහම මට හිතෙන්නේ ඉතින් ඇත්තටම අපි මොනතරම් වාසනාවන්තද කියලා. තා මොකද අනිත් රටවල මේ ඒවා ලියලා තියෙනවා. අපිට මේ වගේ කෙනෙක් නැහැ. මෙහෙම ගෙන්න ගන්න කෙනෙක් නැහැ. මේ වගේ එක එක විදිහට ඉතින් ලියලා තියෙනවා. ඉතින් අපිට දිනේස් මල්ලි ඉන්නවා. ඉතින් අපි ඉතින් දිනේස් මල්ලි රැක ගන්න ඕනේ. රැක ගන්න කියන්නේ ඉතින් කෝල් කරලා කරදර කරලා එහෙම නැතුව හැමුණුත් එයාට මේ එයාගේ කරන රැකියාවත් එක්ක අපිට මේ උතුම් සත්කාරය සේවාව කරගෙන යන්න බැරි වෙනවා. එකයි ආ කෝල් ගන්න එපා කියන්නේ. ඉතින් අපි මෙසේජ් කරලා ඉදිරියටම මෙයාව රැකගමු මේ විදිහට අපිට අවශ්‍ය දේ කරගන්න නම්. ඉතින් දිනේස් මල්ලිට ගොඩාක් පිං ගොඩාක් ස්තුතියි. හැමෝම මේ තෙල් එක ගන්න අරගෙන ප්‍රතිඵල අපිට කියන්න. ඉතින් එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජේසු පිහිටයි. මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබ්ස්ක්‍රයිබ් කරන්න. පහල තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.